ආයුබෝවන් සුබ දවසක් ඔබ සැමට 1873 දී පැවති පානදුර අවවාදයේ රාවය කතරම් ප්‍රබල වීදයක් ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ලෝල්කර් තුමන් සහ බ්ලෙවන්ස්කිට් මැතිනි වර්ෂ 1880 දී ශ්‍රී ලංකාවට පැමිණීමට තරම් ප්‍රබල වුණා එම පැමිණීම ලාංකීය ජාතික පුනරුදයේ විශේෂ අවස්ථාවක් ඕල්කර් තුමන්ගේ මෙම බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ අග්‍රගන්නේ ප්‍රතිඵලය මෙම ආනන්දයයි සිංහල බෞද්ධ වංශ කතාවේ රන්නකුරින් ලියවුණු කොළඹ ආනන්ද විද්‍යාලය දේශ දේශාන්තර කිතුකස සමග ස්වකීය අභිමානවත් ගමන් මගෙහි 135 වන ජන්මදින සැමරුම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ 135 වන ආනන්දහාමි වංශයයි මෙලෙස සමාරම්භ වන්නේ 1916 දී යනවි ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය විධායක මණ්ඩලය වසර 105ක කාලයක් පුරාවට ආනන්දයේ සංස්කෘතිය විනය ශ්‍රී ලාංකික කම පවත්වාගෙන යාමට ඉතා විශාල සේවයක් ඉටු කළා 135 වන ආනන්දහාමි වංශයේද විද්‍යාලයේ ශිෂ්‍ය විධායක මණ්ඩලයේ සංකල්පයකට අනුව ආරම්භ කෙරුණු අතර ඊට විද්‍යාල අධිපතිතුමන්ගේ මඟ පෙන්වීම අවවාදද නිතර ලැබුණා ශිෂ්‍ය විධායක මණ්ඩලයේ බාරාචාර්ය රන්සෑගොඩ සුමන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ අනුශාසනාවලින්ද මෙම සංකල්පය පෝෂණය වුණා ඒ වගේම ආනන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ මගින් මෙම 135 වන ආනන්දහාමි වංශය සඳහා ඉතා විශාල සහයෝගයක් ලැබුණා වර්තමානයේ පවතින මෙම වසංගත තත්වයෙන් පීඩාවට ලක්ව සිටින ආනන්දීය සඳහා අභිප්‍රේරණ වැඩසටහනක් වගේම ජාතික මට්ටමින් නොනැවති අන්තර්ජාතික තලයේ විශිෂ්ටියක වන අඩිතාලම මෙම වැඩසටහන ඔස්සේ සම්ප්‍රේෂණය කිරීමට ශිෂ්‍ය විධායක මණ්ඩලයේ අභිප්‍රායයි. ඉතින් අද අපත් සමග මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයන ජපානයේ රිත්සුමේකන් ආසියානු පැසිෆික් විශ්වවිද්‍යාලයේ ආසියා ශාන්තිකර අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී ගෞරවපාදි ජපානයේ මියසාකිහි වෘත්තීය සහ ආධුනික විනිසුරු පාසලෙන් ජපාන් විනිසුරු බලපත්‍රයත් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් සංචාරක කළමනාකරණය පිළිබඳත් 1990 2002 කොළඹ 10 ආනන්ද විද්‍යාලය සඳහා බේස්බෝල් කණ්ඩායම් ක්‍රීඩක 2002 ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් සංචිතයට සුදුසුකම් ලබා තිබෙනවා 2004 තායිලන්තයේ ආසියා බේස්බෝල් කඳවුරේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය ලබාගෙන 2002 2006 වර්ෂයන්හිදී කොළඹ 10 ආනන්ද විද්‍යාලය සඳහා බේස්බෝල් පුහුණුකරු ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු අධ්‍යක්ෂීම් සහිතව 2013 පාකිස්තානයේ බටහිර ආසියා කුසලානයේ විනිසුරු අධීක්ෂක 2013 ශ්‍රී ලංකාවේ බටහිර ආසියාවේ විනිසුරු කඳවුරේ විනිසුරු උපදේශක 2019 ශ්‍රී ලංකාවේ බටහිර ආසියානු කුසලන සඳහා තාක්ෂණික අධ්‍යක්ෂක ඇමරිකා එක්සත් ජනපදය ජපානය කියුබාව කැනඩාව ඕස්ට්‍රේලියාව චීනය තායිපේ කොරියාව යන රටවල්වල ලෝක කුසලාන ලෝක ශූරතා ආසියානු ක්‍රීඩා සහ ආසියානු ශූරතා සහ විනිසුරු බේස්බෝල් තරඟ සඳහා තෝරාගත් පළමු ශ්‍රී ලාංකිකයා වීම මෙක්සිකෝව රුසියාව පැනමාව ප්‍රංශය නිකරගුවාව වෙනුසීලියාව ස්පාඤ්ඤය දකුණු අප්‍රිකාව තායිවානය චීනය හොංකොං ඉන්දුනීසියාව මැලේසියාව පිලිපීනය සිංගප්පූරුව මොංගෝලියාව පාකිස්තානය ඉන්දියාව ඉරානය නේපාලය බංග්ලාදේශය සහ අෆ්ගනිස්තානයේ ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරි ලෙස කටයුතු කිරීම 2012 ප්‍රථම ශ්‍රී ලාංකික බේස්බෝල් ක්‍රීඩාංගන ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා ජපානයෙන් රුපියල් මිලියන 30ක අරමුදලක් එකතු කිරීමේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කිරීම එවැගේම ආනන්ද විද්‍යාලය වෙනුවෙන් 2012 වර්ෂයේදී ආනන්ද විද්‍යාලයේ වයස අවුරුදු 15න් පහළ බේස්බෝල් කණ්ඩායම සඳහා පිලිපීන සංචාරය සම්බන්ධීකරණය 2013 වර්ෂයේදී ආනන්ද විද්‍යාලයේ වයස අවුරුදු 15න් පහළ බේස්බෝල් කණ්ඩායම සඳහා ජපාන් සංචාරය සම්බන්ධීකරණය 2017 වර්ෂය සඳහා ආනන්ද විද්‍යාලයේ වයස අවුරුදු 15න් පහළ බේස්බෝල් කණ්ඩායම සඳහා ජපාන් සංචාරය සම්බන්ධීකාරක 2018 වර්ෂයේ ආනන්ද විද්‍යාලයේ වයස අවුරුදු 15න් පහළ බේස්බෝල් කණ්ඩායම සඳහා ජපාන් සංචාරය සම්බන්ධීකාරක ඒ වගේම ආනන්ද විද්‍යාලයට කිහිප වතාවක් බේස්බෝල් උපකරණ පරිත්‍යාග කිරීම
ආනන්ද විද්‍යාලය සඳහා කිහිප වතාවක් පුහුණු කඳ වුරු පැවැත්වීම 2005 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ PABC බැංකුවේ බැංකු සහකාර ලෙස කටයුතු කිරීම 2010 2018 වර්ෂයන්හිදී ජපානයේ ඒ ඉසෙට් හෝටල් ජාලය ප්‍රදේශ කළමනාකරු ලෙස කටයුතු කිරීම ඒ වගේම එකෝ ටුවරිසම් සමාගමෙහි සහ මෑන් පවර් සමාගමෙහි අධ්‍යක්ෂක ලෙස කටයුතු කිරීම 2019 2020 බියුටි සිටි ඔෆිස් සංචාරක ප්‍රවර්ධකයෙකු ලෙස කටයුතු කිරීම 2020 2021 ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුවේ බේස්බෝල් සහ සැහැල්ලු බඳු සඳහා තාක්ෂණ මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කිරීම ජපානයේ පොලිස් දෙපාර්තමේන්තුව සඳහා නිල සුදුසුකම් ලත් ජපාන් සහ සිංහල පරිවර්තකයෙකු ලෙස කටයුතු කිරීම 2017 වර්ෂයේදී සහ 2018 වර්ෂයන්හිදී ශ්‍රී ලංකා ජනාධිපති ක්‍රීඩා සම්මානෙන් පිදුම් ලැබීම 2018 සහ 2019 වර්ෂයන්හිදී SLT සිල්ක් සම්මානෙන් පිදුම් ලැබීම ආනන්ද විද්‍යාලීය බේස්බෝල් සංගමේ ජාත්‍යන්තර සම්බන්ධීකාරක ලෙස කටයුතු කිරීම ආදී ආනන්දීය ජපාන් සංචිතයේ සභාපති ලෙස කටයුතු කර මෙතුමන් ආදී ආනන්දීය සුජීව විජේනායක මහතා හටයි මාගේ මේ ගෞරවනීය ආරාධනය මෙම වැඩසටහන මෙතන සිට ඉදිරියට සිදු කරගෙන යාම සඳහා ස්තුතියි. අයිබෝවන් මම ආදි ආනන්දිය සුජීව විජේනායක මේ වෙලෙට ජපානයේ අපේ ආදි ආනන්දිය කවේ සභාපති ලෙස කටයුතු කරනු ලබනවා. පසුගියදා අවසන් වූ ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ බේස්බෝල් සහ සොෆ්ට්බෝල් දින අංශ දෙකෙහි තාක්ෂණික මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම මා මේ දක්වා ආපු ගමනට මගේ ආනන්දය කොහොමද පන්නරයක් වුණේ කොහොමද ශක්තියක් වුණේ කියන දේ ගෙනහැර පානට තමයි මා අදහස් කරන්නේ. විශේෂයෙන්ම මේ වගේ සතුටුදායක අවස්ථාවක අපේ ආදි ආනන්දියන්ට ඒ වගේම අපේ ආනන්ද පුත්‍රයන්ට මල්ලිලට ලොකු ශක්තියක් වෙන්න කියලා මම සුබපතනවා. මේ අවස්ථාව මට ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙන ගමන්ම ඉදිරියේදී අපේ ආදි ආනන්දිය සියලු දෙනාම එකතු කරගෙන ඒ වගේම අපේ ආනන්ද මල්ලිලා සහෝදරය එකතු කරගෙන අපේ ආදරණීය ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය එකතු කරගෙන ආනන්දේ නම ආනන්දේ බ්‍රෑන්ඩ් එක ලෝකයට ගෙනියන්නට තමයි මගේ අපි හැමගේම එකම බලාපොරොත්තුව එකම අදිෂ්ඨානය. ඉතින් ඇත්තටම විශේෂයෙන්ම කියන්න ඕනේ මම ඔලිම්පික් සංවිධායක කමිටුවේ කටයුතු කරනකොට විශේෂයෙන්ම ගොඩාක් බාධක ගොඩාක් චැලෙන්ජස් ආවා. ඒ හැම දෙයකටම මට ශක්තියක් උනේ මම පාසල් කාලය තුල ආනන්දයෙන් ලැබිච්ච ඒ පන්නරය ඒ ශක්තිය. ඉතින් මම මේ පණිවිඩයක් වශයෙන් මගේ ආදරණීය මල්ලිලට මෙසේජ් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලෝ පාසල් ජීවිතයේ කරන හැම වැඩක්ම ඉතාමත්ම ඕනකමින් අදිෂ්ඨානෙන් කැපවීමෙන් උනන්දුවකින් කටයුතු කළත් ඕගොල්ලන්ගේ ගමනට ලොකු ශක්තියක් වෙනවා. විශේෂයෙන් මමත් එක පාරට මෙතෙන්ට ආවේ නැහැ. මම මුලින්ම මගේ මේ බේස්බෝල් ක්‍රීඩාවට අත්පොත් තිබ්බේ ආනන්දේ ක්‍රීඩාංගණේ. ඉතින් මම ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වශයෙන් 1999 වර්ෂයේ බේස්බෝල් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා මේ දක්වා ඇවිල්ලා විශේෂයෙන්ම කියන්න ඕනේ මුලින්ම මම විශේෂයෙන්ම ප්ලේයර් කෙනෙක් ක්‍රීඩකෙක් වශයෙන් පාසලට කටයුතු කළා වුණාට මුලින්ම මම අවුරුදු 10න් 15 ටීම් එකේ රිසර්ව් ඒ කියන්නේ අතිරේක ක්‍රීඩකයෙකු වශයෙන් තමයි හිටියේ. ඉතින් මේක තමයි මම දෙන්න ඔයගොල්ලන්ට මෙසේජ් එකක් වශයෙන් කතා කරන්නේ. අපි ඒ අපේ බසන කට්ට කාලා ඉන්න ඕනේ. ඉතින් මම මුලින්ම රිසර්ව් ප්ලේ කෙනෙක් විදිහට ඉඳලා අවුරුදු 19න් 15 ප්ලේ කරලා ශ්‍රී ලංකා ජාතික පුහුණු සංචිතය නියෝජනය කළා. නමුත් මම මට මගේ පාසලට යමක් කරන්න ඕනේ කියන ඒ අදිෂ්ඨානය ඒ කැපවීම ඒ උනන්දු ඕනකම තිබ්බා. මම පාසලේ පාසල් ක්‍රීඩකයෙකු ඉන්න කාලෙම මගේ පාසලට ස්වේච්ඡාවෙන් පුහුණු කරුවෙක් ලෙස 2002 වසරේ සිට කටයුතු කරලා ලැබුවා. ආදරණීය මල්ලිලට මම මගේ පුහුණු ක්‍රියාකාරීත්වය ලබා දුන්නා. විශේෂයෙන්ම 2006 වසර දක්වා මම කොළඹ ආනන්ද විද්‍යාලයේ මගේ පාසලේ ආනන්ද මාතාවට බේස්බෝල් පුහුණු කරුවෙක් ලෙස කටයුතු කරනු ලැබුවා ස්වේච්ඡාවෙන්. ඉතින් ඒකත් මට ලොකු ශක්තියක් වුණා. ඉතින් මම මේ හැම මල්ලිලටම දෙන්න අදහස් කරන්නේ තමන් ආදරය කරන තමන් තමන්ව ජීවත් කරන තමන්ට ඒ අවදන් දෙන තමන්ගේ පාසලට ආදරය කරන්න තමන්ගේ පාසලට පුළුවන් විදියට
ආපසු යමක් කරන්න උත්සාහ කරන්න. ඒක මේ සල්ලි තියෙන්න ඕනේ නැහැ. ගොඩක් ඉහළට යන්න ඕනේ නැහැ. තමන් අධ්‍යාපන ලබන කාලෙදිම තමන්ගේ පාසලට යමක් කරන්න පුළුවනි. ඒ වගේම තමන් ඉගෙන ගන්න කාලේ තමන්ගේ උපරිමයේ අධ්‍යාපනය, ඒ වගේම විෂය බාහිර කටයුතු, ඒ වගේම ක්‍රීඩාමය දේවල්. ඒ හැම දෙයක්ම උපරිමයෙන් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. විශේෂයෙන් මගේ ජීවිතය ගැන කතා කරනවා නම් මම ගොඩක් පාසල් කාලය තුල විෂය බාහිර ක්‍රියා කරම එක එක සංගම්වල කටයුතු කරන්න ලැබුවා. ඒ වගේම පාසල් අධ්‍යාපනයේ ගවම්ම දහම් අධ්‍යාපනයේ ඉරිදා දහම් පාසල් ගියා. මම දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක විදිහට කටයුතු කරන්න ලැබුවා. ඒ වගේම තරුණ කටයුතු වල කටයුතු කරන්න ලැබුවා එක එක සංවිධානවල. ඒ හැම දෙයක්ම කොහොමද තමන් බැලන්ස් කරන්නේ? තමන්ගේ ලයිෆ් එක බැලන්ස් කරන්න ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒකට මගේ ආනන්දේ ලැබිච්ච පන්නරේ අති විශිෂ්ටයි. ඒ පන්නරයත් එක්ක විෂය බාහිර කටයුතු ඒ හැම දෙයක්ම බැලන්ස් කරලා අධ්‍යාපනයත් ඉතාමත්ම ඉහළින් සමත් වෙලා උසස් අධ්‍යාපනයට මා ජපානයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පැමිණෙනවා. ඉතින් මම මේ අවස්ථාවේ කියන්න කැමති ඒ හැම දෙයක්ම ඉතාමත්ම ප්ලෑන් කරලා කටයුතු කළොත් ඕගොල්ලන්ට ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් මම ජපානයට පැමිණෙන 2006 වර්ෂයේ ඉතින් පාසලෙන් ලබාගත්තු ඒ අත්දැකීම් ඒ හැම දෙයක්ම ජපානයට ඇවිල්ලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරන ගම මගේ පාසලට යමක් කරන්න ඕනි කියන අදිෂ්ඨානයත් මගේ ඒ කාලේ සිට තිබුණා. ඉන් අනතුරුව මම මගේ බේස්බෝල් කණ්ඩායම අපේ ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩා කණ්ඩායම් අවස්ථා තුනකදී මම විදේශ සංචාර ලබා ගන්න උත්සාහ කරලා මට ජපානයේ අනුග්‍රහය ලබාගෙන අපේ ක්‍රීඩකයන් ජපානයේට අවස්ථා දෙකකදී පුහුණු සැසි ඒ වගේම අපි කියන්නේ ෆ්‍රෙන්ඩ්ලි මැචස් වලට ජපානයට එක් කරගෙන ආවා. ඒ වගේම පිලිපීනයටත් ජපානයේ සහයෝගය ඇතිව මගේ අපේ පාසලේ කණ්ඩායම් මම එක් කරගෙන ගිහිල්ලා ඒ ජාත්‍යන්තර එක්ස්පීරියන්ස් ලබා දෙන්න කටයුතු කරන ලැබුවා. ඒ වගේම තමයි ජපානයේ සහයෝගය ඇතිව ක්‍රීඩා භාණ්ඩ එකතු කරලා මගේ පාසලට ගිහිල්ලා ලබා දීලා පාසලේ ක්‍රීඩාව දියුණු කරන්න ගොඩක් වැඩ කටයුතු කළා. ඉතින් මම මේ අවස්ථාවේදී ගරු විදුහල්පතිතුමා අපේ ක්‍රීඩා ආචාර්යතුමා ඇතුළු සියලු දෙනාට මේක අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න. ලංකාවේ ප්‍රධාන පෙළේ පාසලක් වන අපේ කොළඹ ආනන්ද විද්‍යාලයේ බේස්බෝල් ක්‍රීඩාව දියුණු කරන්න කටයුතු කිරීම පිළිබඳව විශේෂයෙන්ම මම වගේම අපේ ජාතික කණ්ඩායම් ඒ වගේම ජාතික කණ්ඩායම් නායකවරුන් අපේ ආනන්ද බේස්බෝල් ඉතිහාසයෙන් ලෝකයට දායක කරපු රටක් වශයෙන් අපි ගොඩක් සතුටු වෙන්න ඕනේ අපේ පාසල පිළිබඳව. ඉතින් ඒ වගේම මම ජපානයට ආවත් මම මගේ පාසලට මගේ රටට මගේ ගමට මගේ දහම් පාසලට මගේ දෙමව්පියන්ට මගේ ගුරුවරුන්ට මම ආදරය කරනවා ඒ වගේම ගෞරව කරනවා. ඉතින් මම මේ අවස්ථාවේදී සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි ඉහළට යන්න යන්න අපේ අර වී කරලක් වගේ නැමෙන්න පුරුදු වෙන්න. වී කරලක් වුණත් ඒ අපට වී හොඳම අස්වැන්න ලැබෙන කාලයේදී කරල නැමෙනවා. ඒ වගේම තමයි අපි පුළුවන් තරම් දියුණු වෙන්න හිස නමලා අනිත් අයට ගෞරව කරන්න පුරුදු වෙන්න. ඒ වගේම තමන්ට අතහිත දුන්න සියලු දෙනාටම උදව් උපකාර කරන්න. ඒ වගේම මේ ලෝකයට අපේ ශ්‍රී ලාංකිකයෝ හෝ වේවා ජපන් ජාතිකයෝ වේවා ලෝකයේ ඕනම රටක ඉන්න සහෘදයන්ට සහයෝගය දක්වන්න එක වචනයකින් හෝ තමන්ට එක සිනහවකින් හෝ තවත් කෙනෙකුට සතුටු කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි හැමෝගෙම කල යුත්තේ. අපිට බෑ නෑ අමාරුයි දන්නේ නෑ පුළුවන්ද බැරිද කියලා ඐ නෑ එහෙම නෙමෙයි. කරනවද නැත්ද කරන්න පුළුවන්. අපි ට්‍රයි කරමු. එහෙම කළොත් ඕනම චැලෙන්ජ් එකක් ජයග්‍රහණය කරන්න පුළුවන්. විශේෂයෙන් මම ගැන හිතුවොත් මම කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බේස්බෝල් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා ක්‍රීඩකයෙක් වශයෙන් පුහුණුකරුවෙක් වශයෙන් ඊළඟට ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරුකරුවෙක් වශයෙන් ලෝකෙට යනවා. ඉන් අනතුරුව ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරියෙක් වශයෙන් ලෝක බේස්බෝල් සංගමයත් එක්ක වැඩ කටයුතු කරනවා. නනතුර තමයි 2020 වර්ෂයේ අප්‍රේල් පළවෙනිදා සිට ජපානයේ ඔලිම්පික් සංවිධායක කමිටුවේ තාක්ෂණික මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඕනකම තියෙනවනම් අදිෂ්ඨානය තියෙනවනම් කැපවීම තියෙනවනම් තමන්ගේ ඩ්‍රීම්ස් වලට යන්න පුළුවන්. සිහිනයන් වලට, චැලෙන්ජස් වලට යන්න පුළුවන්. මේ නිසා අපේ ආදරණීය ආනන්ද මල්ලිලාට මම මේක අවස්ථාවක් කරගන්නවා. ඕගොල්ලොන්ට ඩ්‍රීම්ස් තියාගන්න, සිහින තියාගන්න කොහොමද තමන්ගේ ජීවිතයේ ජයග්‍රහණය කරන්නේ කියලා. ඒවවලට ස්ටෙප් බයි ස්ටෙප් ඔයගොල්ලෝ ට්‍රයි කරන්න ඔයාලට ඒ ගමන යන්න පුළුවන්. ඒ නිසා බාධක එන්න පුළුවන්. ඒ ඔක්කොම ජයග්‍රහණය කරගන්න පුළුවන්. තමන්ට ඒ උනන්දුව තියෙනවා නම්, ඕනකම තියෙනවා නම්, කැපවීම තියෙනවා නම්, අදිෂ්ඨානය තියෙනවා. ඉතින් අපට අපේ
ආනන්දේ ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා ඇතනම අපිට ලොකු වටිනාකමක් තියෙනවා ඉතින් ඒ ඒ ඒ ගෞරවයෙන් ඕගොල්ලෝ chance එකක් කරගන්න ඉතින් මම ඕගොල්ලෝ අපි හැමෝම ආනන්දේ පුත්‍රයන් ඒක අපිට ලොකු වටිනාකමක් ලොකු බ්‍රෑන්ඩ් එකක් ආනන්දේ කියන්නේ ඉතින් ඒ ආනන්දේ කියන බ්‍රෑන්ඩ් එකට ඒ කියන ඒ නාමයට ශක්තියක් වෙන්න ඕනෙත් ඕගොල්ලොම අපිට ඒකට අගේ වැඩි කරන්න ඕනේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ජීවිතේට ගොඩක් chance තියෙනවා ආනන්දේ ආදි ආනන්දියෙක් ඒ වගේම ආනන්ද පුත්‍රයෙක් කියන්නේ chance එකක් ඒ chance එකට තව වටිනාකමක් වැඩි කළ යුත්තේ ඔබමයි ඔබ අපි හැමෝම ඉතින් මමත් මම ආනන්දේක් වශයෙන් ආදි ආනන්දියෙක් වශයෙන් ඒ වගේම ශ්‍රී ලාංකිකෙක් වශයෙන් අද ජපානයේ ඉඳන් ලෝකයට වැඩ කටයුතු කරන පුද්ගලයෙක් වශයෙන් මම හැම වෙලාවෙම මගේ පාසල මගේ ගම මගේ දහම් පාසල මගේ අම්මා තාත්තා මගේ ගුරුවරු මගේ විදුහල්පතිවරු ඒ වගේම මගේ රට ගැන ගොඩාක් ඇල්මකින් කටයුතු කරන්නේ ඒ ඒ දේ අපි හැමෝම එකට එකතු වෙලා වැඩ කළොත් තමන්ගේ පාසල තමන්ගේ රට ගැන ලොකු අභිමානයක් ලොකු වටිනාකමක් දෙන්න පුළුවන් කියන දේ මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මම ඉස්සෙල්ලා කිව්වාගේ නෑ බෑ කියනට වඩා කොහොමද කරන්නේ කොහොම කළොත්ද පුළුවන් මොකද්ද කරන්න ඕනේ ඒ හැම දෙයක්ම කටයුතු කළොත් අපිට මේ ගමන යන්න පුළුවන්. විශේෂයෙන්ම මම අපි බේස්බෝල් ගැන කටයුතු කළොත් මම ඔලිම්පික් තරගාවලියේ මේ බේස්බෝල් සහ සොෆ්ට්බෝල් කියන තරගාවලිය දෙකෙහි තාක්ෂණික මෙහෙයුම් කළමනාකරණය කරලා කටයුතු කරන ලැබුවා. සහභාගී වෙච්ච රටවල් දිහා බලනවා නම් ඇත්තරම ඇමරිකාව, ඒ වගේම ජපානය, ඒ වගේම කොරියාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, මෙක්සිකෝ, ඒ ඒ වගේ මේ වෙන විට අපි කියන්නේ සංවර්ධිත රටවල් තමයි ගොඩාක් මේ ඔලිම්පික් තරගාවලියේ මේ ක්‍රීඩා දෙකට සිලෙක්ට් වෙලා තිබ්බේ. ලෝක ශ්‍රේණිගතවල ගැන කතා කරනවා නම් ජපානය තමයි ලෝකයේ අංක 1 අපි ශ්‍රී ලංකාව ලෝකයේ අංක 41. නමුත් ඔලිම්පික් තරගාවලියේදී මේ අංක 1 2 3 4 රටවල් වල ඔලිම්පික් තරගාවලියේ තාක්ෂණික අංශයේ ප්‍රධානී අවශ්‍යයෙන් මට කටයුතු කරන්න ලැබුණා. ඉතින් අතරම මේක පුදුමයක්. ආනන්දියෙක් වශයෙන් උත් ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මේක ලංකාවට ලැබිච්ච හොඳ අවස්ථාවක්. ඒ වගේම ඉතිහාසය වෙනස් කරපු අවස්ථාවක්. ඉතින් මගේ ආදරණීය මල්ලිලටත් ඒ ගමන යන්න පුළුවන්. ඕනම දෙයක් උනන්දුවෙන් වැඩ කළොත් බෑ කියලා දෙයක් නැහැ කියන දේ තමයි මම මේ ඔප්පු කරලා පෙන්නුවේ. විශේෂයෙන් මේ වගේම සොෆ්ට්බෝල් කියන තරගාවලිය ඒකෙත් මම වැඩ කටයුතු කළා එම පෝස්ට් එකේම. විශේෂයෙන්ම සොෆ්ට්බෝල් කියන ක්‍රීඩාව තාම ශ්‍රී ලංකාවේට හඳුන්වා දීලා ශ්‍රී ලංකාවේ ප්ලේ කරන ක්‍රීඩාවක් නෙවෙයි. ඉතින් නිකන් හිතලා බලන්න ලෝකයේ අංක 1 තරගාවලිය වෙන ක්‍රීඩා ශ්‍රේෂ්ඨ ඔලිම්පික් තරගාවලියට සොෆ්ට්බෝල් කියන තරගාවලියේ තාක්ෂණික මෙහෙයුම් කළමනාකරණය ලෙස කටයුතු කරන්නේ සොෆ්ට්බෝල් ක්‍රීඩා කරපු නැති පුද්ගලයෙක්. ඇත්තටම සුවිශේෂී අවස්ථාවක් නෙවෙයිද? හැබැයි ඒ ගමන මම ගිහින් පෙන්නවා ආනන්දියෙක් වශයෙන්. ඉතින් ඇත්තටම ඕගොල්ලොන්ටත් ඒ ගමන යන්න පුළුවන් ඕනම ශ්‍රේෂ්ඨයක හරියට යමක් කළොත් පිළිවෙලට යමක් කළොත් Tamante ඒ ජයග්‍රහණය ගන්න පුළුවන් ලෝකයට ගිහිල්ලා පෙන්වන්න පුළුවන් තමන් මොකද්ද මේ කරලා පෙන්වුවේ කියලා තමන්ගේ රටටත් තමන්ගේ පාසලටත් තමන්ගේ දෙමව්පියන්ටත් තමන්ගේ ගුරුවරුන්ටත් ලොකු අභිමානයක් ඔයාලට කරන්න පුළුවන් එකම දේ අන්නේ දේ තමයි දැන් පාසල් ක්‍රීඩකයෝ එම පාසල් අධ්‍යාපන ළමනි පුද්ගලයෝ වශයෙන් තමන් කරන කාලේ කරන්න ඕන දේ උපරිමයෙන් හරියට කරන්න. ඉන්න අනතුර ස්ටෙප් බයි ස්ටෙප් තමන්ට තමන්ගේ වැඩ කටයුතු කරන්න පුළුවන්. මා දැන් මේ වෙන විට ජපානයේ ඇවිල්ලා ජපානයේ අපේ ආදි ආනන්දිය කවේ සභාපති හැටියට වැඩ කටයුතු කරනවා. ඒ වගේම ආගමට දහමට මේවා වෙලා අපේ කිව්සු ලංකා මහ විහාරයේ දායක සභාවේ සභාපතිත්වයට කටයුතු කරනවා. ඒ හැම ශ්‍රේෂ්ත්‍රයක්ම ක්‍රීඩාවට අපේ බුදු දහමට ඒ වගේම තමන්ගේ පාසලට ඒ වගේම තමන් ආදර කරන ක්‍රීඩාවට හැම අංශයකින්ම ඒ වගේම අපේ ජපාන් ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ආරම්භක සභාපතිත්වයට කටයුතු කරන ලබා දැන් මේ වෙනකොට එහි උපදේශක වශයෙන් කටයුතු කරනවා. ඒ හැම දෙයක්ම විශේෂයෙන්ම ඒ වගේම පසුගියදා අපේ ජපානයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික සංගමයේ සන්නාම තානාපති ලෙස තානාපති ලෙස මට අවස්ථාව ලැබුණා. ඉතින් ඒ වගේම අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් එක්ක එකට එකතු වෙලා ශ්‍රී ලංකාව සහ ජපානය අතර තිබෙන මිත්‍රත්වය ඒක සමාජීය මට්ටමින් ඒ වගේම අධ්‍යාපනික මට්ටමින් ක්‍රීඩාමය මට්ටමින් සංචාරක මට්ටමින් ඒ හැම මට්ටමකින්ම රටවල් දෙක එකතු කරන එක තමයි මගේ එක මේ බ්‍රෑන්ඩින් කියන එකේ එක වගකීමක් එක ඩියුටි එකක්. ඉතින් මා මේ වෙන විට මගේ පාසල වගේ මගේ රට ජපානයේ හැම දෙයක්ම එකට එකතු කරන්න බ්‍රෑන්ඩ් කරන්න තියෙන වටිනාකමට තව වටිනාකමක් එකතු කිරීම තමයි කරන්නේ. ඉතින් අපි හැමෝමත් තමන් කියන තමන්ගේ නාමයට තමන් කියන තමන්ගේ සර්නේම් එකට තමන්ගේ පාසලට බ්‍රෑන්ඩ් කරන්න ඒක වටිනාකමක් එකතු කරන්න ඒ කරන්න පුළුවන් තමන් කරන හොඳ දේවල් වලින් තමන් යමක් හරියට කළොත්
තමන්ගේ නම බ්‍රෑන්ඩ් වෙනවා. තමන් කරන දේ බ්‍රෑන්ඩ් වෙනවා. තමන්ගේ පාසල බ්‍රෑන්ඩ් වෙනවා. තමන්ගේ රට බ්‍රෑන්ඩ් වෙනවා. ඉතින් මා මේ දැන් කරන්නෙත් ඒ දේ. ඉතින් මා මේ අවස්ථාව විවෘත ආරාධනයක් කරනවා අපේ ආදරණීය ආනන්ද පුත්‍රයන්ට, ආදරණීය ආනන්ද මල්ලිලට, ඇතුළු සියලුම දෙනාට තමන් බ්‍රෑන්ඩ් කරන්න. තමන් හොඳ දෙයක් කරන්න. ඒ කල යුතු දේ උපරිමයෙන් කරන්න. එහෙම වුණොත් ඔගොල්ලෝ හොඳ ගමනක් යන්න පුළුවන්. මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙන ගමම සියලු දෙනාටම සුබ පතනවා. තමන්ගේ පාසල් ජීවිතය, ඒ වගේම ක්‍රීඩාමය ජීවිතය, ඒ වගේම උසස් අධ්‍යාපන ජීවිතය, ඒ හැම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා ආනන්දයට ශ්‍රී ලංකාවට ශක්තියක් ගෙන දෙන්න පුළුවන් ආදරණීය ශ්‍රී ලාංකිකයෙක් වෙන්න කියලා ඔබ සියලු දෙනාටම සුබ පතනවා. බොහොමත්ම ස්තුතියි. තෙරුවන් සරණයි.